ලොව රටවල් ගණනාවක් පුරා පැතිර ගොස් ඇති ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට වඩාත් පහසුවෙන් සම්ප්‍රේෂණය වීම පිළිබඳව මෙතෙක් නිශ්චිතවම පැහැදිලි වී නැති බව ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය හා සැසඳීමේදී ඒ පිළිබඳව නිශ්චිත වශයෙන් මෙතෙක් තහවුරු වී නැති බවයි. කෙසේ වෙතත් ආවම වශයෙන් මීටරයක දුරස්ථ භාවය නිවැරදිව මුහුණු ආවරණ පැනදීම හොඳින් වාතාශ්‍රය ලැබෙන ස්ථානයක සිටීම දෑත් පිරිසිදු කිරීම හා එන්නත් ලබා ගැනීම අත්‍යවශ්‍ය බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා පෙන්වා දෙන්නේ. මේ අතර ඕනෑම මොහොතක ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස ලංකාවට පැමිණෙන හැකියාවක් තිබෙනවද? ඒකේ හැකියාව හැම විටම තියෙනවා. මොකද ඒකට ප්‍රධානම හේතුව තමයි ඒක ජනතාව සංචරණය හරහා තමා බොහෝ වෙලාවට ඒ රටවල්වලට පැමිණෙන්නේ. එනකොට ඒ අය ඒක රැගෙනවනවද නැද්ද කියන එක අපිට කල් තියා හඳුනා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි රට තුල කරන සාම්පල් එකකින් කරන ඥාන විශ්ලේෂණයෙන් පමණයි මේක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ලංකාවට පැමිණෙන සෑම පුද්ගලයෙක්ම පූර්ණ එන්නත් ආවරණය ලබාගෙන තියෙනවා නම් ඔවුන්ව පහසුවෙන් නිදහස් කරනවා. එහෙම නොවන අයට අපි වෙනදා ක්‍රියාත්මක වුණු දැඩි නිරෝධායන ක්‍රියාවලියට යටත් කොට තමයි නිකුත් කරන්නේ. ඔමිකෝන් ප්‍රභේදය ලංකාවට පැමිණීම බොහෝ වෙලාවට අපිට ප්‍රායෝගිකව කළ හැකි දේ ප්‍රමාද කිරීම. නැවත සම් කිසි අවාසනාවන්ත තත්ත්වයන් අපිට දක්නට ලැබෙනවා. එකක් තමයි දරුවන් අතර සහ වැඩිහිටියන් අතර රෝග තත්ත්වයේ යම් කිසි වැඩිවීමක් දක්නට ලැබෙනවා සහ සමහර පාසල් ආශ්‍රිතව සහ දරුවන්ට සහ ගුරුවරුන්ට මේ රෝගය වැළඳී ඇති බවට යම් කිසි වාර්තා ලැබෙමින් පවතිනවා. දකුණු අප්‍රිකාව ආශ්‍රිතව මේ දක්නට ලැබුණත් දැනට වෙන රටවල් කිහිපයකින් යම් කිසි සීමිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතිනවා. අපි දන්නේ නැහැ ඉදිරියේදී මේ තත්ත්වය කොමන ආකාරයට බලපායිද කියලා. නමුත් දැනට ශ්‍රී ලංකාව තුළ එවැනි තත්ත්වයක් වාර්තා වෙන්නේ නැහැ සහ දැනට දරුවන් පාසල් ලැබීම සහ දරුවන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සඳහා ඔවුන් යොමු කිරීමට මේන් කිසිම බලපෑමක් නැහැ මේ අවස්ථාවේ. ප්‍රභේදයේ කුමක් වුණත් වළක්වා ගත හැකි ක්‍රම ඉතාම පහසුයි සහ විකෘතිතා තිබුණත් එය පැතිරෙන ක්‍රමයකමයි සහ ඒ දැනට සෞඛ්‍ය ක්‍රමවලට ඒ වෛරසය මැඩපවත්වන්න පුළුවන්. ඔමික්‍රෝන් වෛරසයේ මේ වන විට රටවල් 12කින් හඳුනාගෙන තිබෙනවා. දකුණු අප්‍රිකාව, බොස්ටවානා, බ්‍රිතාන්‍ය, ජර්මනිය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ඕස්ට්‍රේලියාව, හොංකොන්, ඊශ්‍රායලය, ඉතාලිය, කැනඩාව හා ප්‍රංශය යන රටවලින් මෙලෙස ඔමික්‍රෝන් කොවිඩ් ආසාදිතින් හඳුනාගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ හේතුවෙන් ලොව බොහෝ රටවල් දකුණු අප්‍රිකාවට සංචාරක සීමා පැනවීමටයි තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම සංචාරක සීමා පැනවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත්ව සිටින බවයි දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමෆෝසා පවසන්නේ. එය අසාධාරණ ක්‍රියාවක් බැවින් වහාම සංචාරක සීමා ඉවත් කරගත යුතු බව ඔහු පවසනවා. වෛරස් ප්‍රභේදයක් පදනම් කරගනිමින් අප්‍රිකාවට එරෙහිව සංචාරක තහනම් පැනවීම විද්‍යාත්මක පදනමකින් තොර බවයි ඔහු පවසන්නේ. එබැවින් අප්‍රිකානු කලාපයේ ආර්ථිකය කඩා වැටීමට පෙර සිය තීරණ යලි හරවා ගන්නා ලෙසයි දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.